TMX පඩවිදිගෙන තවත් වීඩියෝ එකකට වලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වැඩි කතා නැතුව අපි අද කතා කරමු රෆායෙල් සෙන්සියෝ ගැන. ඉතින් මේ රෆායෙල් සෙන්සියෝ කියන්නේ පුනර්ජීවන යුගයේ වෙසු ඉතාමත් සුවිශේෂී චිත්‍ර ශිල්පියෙක්. ඉතින් මේ රෆායෙල් සෙන්සියෝ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙක් වෙනවා. මේ ඒ වගේම මොහු ජීවත් වුණේ ඉතාමත් කෙටි කාලයක්. ඉතින් අවුරුදු 38ක් වගේ කාලයක් තමයි මොහු ජීවත් වුණේ. කොහොම හරි ඔහු ඉපදුනේ 1483 අප්‍රේල් 6 වෙනි දින තමයි. 6 වෙනි දින උර්බි නගරයේදී තමයි ඉපදුනේ. මොහුගේ මූලික චිත්‍ර කලා පුහුණුව ලැබුවේ ඔහුගේම පියාවන ජියෝනි සෙන්සියෝගෙන් තමයි මූලික දැනුම ලබා ගත්තේ. ඉතින් 1494 අම්බ්‍රියාවල පෙරෂියෝගේ ශිෂ්‍යයකු බවට පත් වුණා. ඉතින් රෆායෙල් ඔහුගේ ගුරුවරයා ළඟින් මැසුරු කරා වගේම ගුරුවරයාගේ චිත්‍ර ශෛලියට සමානම චිත්‍ර ශෛලිය තමයි ඔහු හුරු වුණේ. ඒ කියන්නේ ගුරුවරයාගේ චිත්‍ර කොටසක් ඇඳී ගුරු සිත දිනාගෙන ඒ වගේ ඒ ආභාෂයටම තමයි මොහුගේ සිතුවම් නිර්මාණය වුණේ. ඉතින් මේ රෆායෙල් කියන චිත්‍රශිල්පියා වැඩි වශයෙන්ම ජනප්‍රිය වුණේ මේ ඔහුගේ අර මැඩෝනා කියන චිත්‍රවලින් තමයි ඔහු ජනප්‍රිය වුණේ. දෙවිවරු ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම වශයෙන්ම දකින්න පුළුවන් දේවල් තමයි මොහුගේ සංකල්පයට අරන් චිත්‍රවලට චිත්‍ර වශයෙන් නිර්මාණය කරේ. ඉතින් කොහොම හරි මේ කාන්තාවගේ ලක්ෂණ ඉතාමත් අගය කරපු චිත්‍ර ශිල්පියෙක් තමයි මේ රෆායෙල් සෙන්සියෝ කියන චිත්‍ර ශිල්පියා. ඉතින් මොහුගේ ඉතාමත් වැදගත් චිත්‍රයක් තමයි මේ ඇතෑන්ස් ගුරුකුලය කියන එක. ඉතින් මේ වාට දැන් බලා ගන්න පුළුවන් මේ ඇතෑන්ස් ගුරුකුලය කියන සිතුවම. ඉතින් මේ ඇතෑන්ස් ගුරුකුලය කියන එක පාදක වෙලා තියෙන්නේ ඒ කාලයේ සිටපු දාර්ශනිකයන් චිත්‍රශිල්පීන් ඒ වගේ අය එක තැනක රැස් වෙලා එක එක අර තියෙන දාර්ශනික අදහස් ගැන කතා කරන එකක් තමයි මේ චිත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ ඇතෑන්ස් ගුරුකුලය කියන සිතුවම පිහිටලා තියෙන්නේ වතිකානු මාලිගයේ ස්ටැන්සා ඩෙලා සිග්නචුරා කියන මාලිගයේ බිත්තියක තමයි මේ රෆායෙල් සෙන්සියෝ විසින් මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම අර කිව්වා වගේ මෙම සිතුවමේ තේමාව වන්නේ පෞරාණික ග්‍රීසියේ දාර්ශනිකයන් රසක් සංවාදයේ සිටින ආකාරයක් තමයි මේ මූලික තේමාව වන්නේ. ඉතින් චිත්‍රයේ උඩ ආරුක්කු කණු ආදී යුක්ත වන අතර ඒවා මනා පරයවලෝක න්‍යායන් අනුකූලව චිත්‍රණය කරලා තියෙනවා. ඒ වගේම දෙපස දැක්වෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්හි මේ පැරණි ග්‍රීක රෝම සම්ප්‍රදායට අයත් මූර්ති දක්නට ලැබෙනවා. ඉතින් මේකේ මේ ඇතැස් ගුරුකුලය කියන චිත්‍රයේ පරයවලෝක ලක්ෂණය කියන එක මැනවින් හොඳින්ම දක්වලා තියෙනවා. දක්ෂතාව මේ ඒ සිතුවමෙන් වල බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ සිතුවමේ මැද්දේ ප්ලූටෝ සහ ඇරිස්ටෝටල් ආදී ග්‍රීක දාර්ශනිකයන් වන ග්‍රීක පුරවැසියන්ගේ දාර්ශනික ගැටලු ආශිත කතාබහේ ඒ වගේම චේතන එහා කියවීමෙන් යුක්ත වන ඒ ආකාරයේ හරිම චමත්කාරජනක වශයෙන් තමත් ලස්සනට දක්වලා තියෙනවා වල බලා ගන්න පුළුවන්. ඉතින් මේ මනා සම්පිණ්ඩනයකින් යුක්තව මෙම සිතුවම ඉතාමත් පරාවලෝක ලක්ෂණ මැනවින්ම නිරූපණය වෙන ආකාරයකින් ඉතාමත් හොඳින් නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් වඩ බලා ගන්න පුළුවන් මේ සිතුවමේ තියෙන එක එක චරිත මෙතන නම් වශයෙන් දාලා තියෙනවා. ඉතින් වාට මේ නමුත් එක්ක මේක බලා ගන්න ඕන නම් වීඩියෝ පොඩ්ඩක් පොස් කරලා බලා ගන්න පුළුවන් ඉදිරියට මූව වෙනවා මේකත් එක්ක. මෙතන ඔයාලට පැහැදිලිව ඒ ඉන්න අය බලා ගන්න පුළුවන් මේ ප්ලූටෝ. ඉතින් ඒක තියෙන චූටි ඩීටේල් පවත් හොඳට නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ අපිට පේන ඉතින් මේ පයිතිකරස් පොතේ ලියන විදිහම ඉතාමත් චමත්කාරක ජනක ලෙස ඒ
ඉතින් ඒ ප්‍රකාශනයන් ඉතාමත් තාත්විකව මේ නැත්තම් දෙමින්ම මේ නිර්මාණය කරලා තියෙනවා ඉතාම සුවිශේෂී. ඉතින් අපි මුලින් මතක් කරා වගේ මේ මෙතුමාගේ අර ප්‍රසිද්ධ චිත්‍රගණිතයි මැඩෝනා සිතුවම්. ඉතින් මේ පාඩම් බලා ගන්න පුළුවන් මේ මෙතුමාගේ ලදරු ශාන්ත ජෝන් සමග ජේසුබිලිඳා සහ මරිතුමිය කියන මැඩෝනා සිතුවම. ඉතින් මේ මැඩෝනා සිතුවමින් දැක්වෙන්නේ ලදරු ශාන්ත ජෝන් සමග ජේසුබිලිඳා සහ මරිතුමිය කියන ප්‍රකාශනය දැක්වෙන්නේ. ඉතින් මේ කවාකාර පණේලයක ඇඳි සිතුවමක් තමයි මේ සිතුවම. ඉතින් කොහොමරි මේ මරියතුමියගේ තුරලට වී සිටින ජේසුබිලිඳාත් ඒ දෙස බලා සිටින ශාන්ත ජෝන් රදරුවත් තමයි මේ සිත් මැඩවන සිතුමින් නිරූපණය වෙන්නේ. ඉතින් කවාකාර තලය තුළ මේ ජේසුබිලිඳා හැර ශාන්ත ජෝන් හා ඉතින් මරියතුමියගේ රදරුවාගේ උඩුකය පමණක් තමයි සිතුමට භාජනය කරලා තියෙන්නේ. මට පැහැදිලි එක බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් රෆායල්ගේ මේ සිතුවමේ අඩංගු වී ඇති මානව දේහයන්හි කායික ලක්ෂණ මෙන්ම වස්ත්‍රයන්ගේ විස්තරාත්මකව තාත්වික අයුරින් නිරූපණය කළ තියෙනවා. ඉතින් මේ වස්ත්‍රයන්ගේ පවා ඉතින් චූටි 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 ඩීටේල් පවා තම මැනවින් දක්වලා තිනවා මේ රෆායල් සෙන්සේ වෙන චිත්‍ර ශිල්පියා. ඉතින් මරියතුමිගේ කාරුණාහරිත බව ඒ වගේම කුඩා දරුන්ගේ දරුවන්ගේ මේ කියන්නේ ජෝන් මිලිඳාගේ ජේස බිලිඳා එහෙම තියෙන සුරතල් බව ඒ වගේ මොල කැටි බව පෘෂ්ටිමත් ඒ ලක්ෂණ ඉතාමත් දක්ෂ ලෙස සුවිශේෂී ආකාරයෙන් මේ සිතුවමේ පිළිබිඹු කරලා තියන්ට සමත් වෙලා තියෙනවා මේ රෆාල් සෙන්සෝ කියන චිත්‍ර ශිල්පියා. තවත් වැදගත් සිතුවමක් තමයි මේ මරියතුමිය සිංහාසනාරූඪ කරවීම කියන සිතුවම. ඉතින් රෆාල් සෙන්සෝ විසින් සංරචනය කරන ලද මේ මරියතුමිය සිංහාසනාරූඪ කිරීම කරන නැමැති සිතුවම මේ දැවැයෙන් කරන ලද රාජාසනය මත බිලිඳා සමග මරියතුමිය වාඩි වී සිටිනා කර තමයි මේ දැක්වෙන්නේ. ඉතින් ඒ බිලිඳා සමග රාජාසනය මත වාඩි වෙලා ඉන්න මරියතුමිය දෙපසින් ඒ කියන්නේ දකුණු පසින් ශාන්ත බැප්ටිස්තුමත් වම් පසින් බයිබලය අතින්ගත් බාර්නි නිකලස්තුමත් දැක්වෙන ආකාරයෙන් තමයි මේ සිතුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ සිතුවමෙත් අර වාස්තු විද්‍යාත්මක අවකාශ පසුබිමේ යොදාගෙන තියෙනවා. කාව්‍ය ඡේද ලක්ෂණ මැනවින් නිරූපණය කරලා දෙනවා. ඒ වගේම පරිපූර්ණ වූ මානව ලක්ෂණත් ඉතාමත් අලංකාර ලෙස මේක යොදලා තිනවා. ඉතින් මේ සිතුවම දැනට ලන්ඩන් නුවර ජාතික ජාතිකාගාරයේ තබා තියෙනවා කියලා කියන්නේ. රෆාල් සෙන්සින් නිර්මාණය කරපු තවත් මැඩුනා චිත්‍රයක් තමයි ඒ. ඉතින් කොහොමද රෆාල් සෙන්සියෝ කියන චිත්‍ර ශිල්පියා ගැන මූලිකව කියන්න තියෙන කරුණ ටික තමයි කොහොමද මම හිතනවා ඔයාලට කියන්නේ මම මේ කතා කරේ ඕලෙවල් වලට එන තියරිය ගැන පොඩි රිවිෂන් එකක්. ඉතින් කොහොමද ඔයාලට මේ රෆාල් සෙන්සියෝ කියන චිත්‍ර ශිල්පියා ගැන අයිඩියා එකක් ඔළුවට යන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. කොහමරි ආයි පොඩි සාරාංශයක් වත්තේ රෆාල් සෙන්සියෝ වැඩි ආයුෂ කාලේ ජීවත් වුණේ අවුරුදු 38ක් වගේ තමයි හිටියේ. ඒ වගේම තම පියාගේම තමයි මූලික සිතම් දෙනුම අධ්‍යයනය කරේ. ඒ වගේම ගුරුවරයාගේ චිත්‍ර ශෛලියක් තමයි රෆාල් සෙන්සියෝ ගත්තේ. ඉතින් මෙතුමාගේ ඉතාමත් වැදගත් සිතුවමක් තමයි ඇතැස් ගුරුකුලය. ඒ වගේම තමයි මේ මෙතුමාගේ ජනප්‍රියම සිතුවම් තමයි මැඩෝනා සිතුවම් ටික. ඉතින් මේ මෙතුමා දේවරූපය කියන එක සංකල්පය එහෙම වැඩිපුර ඇලුම් කරේ නෑ. ඉතින් මෙතුමාට ඇත්ත වශයෙන්ම පේන්න දක්නට ලැබෙන දේවල් තමයි වැඩිපුර සිතුවමට නැගුවේ.
ඉතින් රෆායෙල් සෙන්සියෝ ගැන යම් කිසි අදහසක් ගන්න ඇති කියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් වාට මේ වීඩියෝ එක වාට වැදගත් කියලා හිතනවා නම් ඉතින් තවත් කෙනෙක් දකින් ෂෙයා කරන්න. තියෙන ප්‍රශ්න තියෙන තවත් ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මතක් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අලු ඔයාමගේ YouTube channel එකට අලුත් නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් කොහොම හරි තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. සියලු දෙනාට සුබ දවසක්.